අයිබෝන් කියලා අදත් පිළිගන්නවා සිරි දනම මගේ YouTube channel එකට මම අද උගන්වන්න කියලා දෙන්න මේ දවස්වල රම්බුටන් සීසන් එක නිසා ඉක්මනින්ම රම්බුටන් වලින් රසවත් පානයක් සකස් කරගන්න ආකාරයයි මේකට අපිට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ එහෙමනම් විගින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා මෙතන තියෙනවා අයිස් කැට කීපයක් රම්බුටන් ගෙඩි 5ක් දෙහි ගෙඩියක් වතුර ස්වල්පයක් සහ සීනි මේස ඇඳි දෙකක් මේ ආකාරයට මම රම්බුටන් පොත්ත ගලව ගන්නවා දැන් රම්බුටන් වල මස් ගලව ගන්නකොට මම මෙහෙම බොහොම සීරුවෙන් පිහියෙන් තමයි කපලා ගන්නේ මොකද අපි අතින් පොත්තට හානියක් වුණොත් රම්බුටන් ඇටේ තියෙන ඒ පොත්ත අපේ මේ මසත් එක්ක ගැලවිලා එතකොට අපිට සුද්ධ කරගන්න අමාරුයි අපි ඒකත් එක්ක බීම් එක හදපුවාම බීම් එකේ අර ලස්සන නැතු යනවා අර පොත්තේ තියෙන අර බ්‍රවුන් ගතිය මේකට එකතු වුණාම ඔන්න මේ ආකාරයට මම කපලා ගත්තාම ඇටේට හානියක් නොවි ඇටේ තියෙන පොතු කොටස මේකට එකතු වෙන්නේ නැතුව අපිට ඉවත් කරගන්න පුළුවන්. හොඳයි මෙහෙම ගලවගත්ත රම්බුටන් වල රම්බුටන් මස කොටස මම දැන් මේ විදිහට පොඩ්ඩක් බලනවා මේ දැන් ඔයගොල්ලෝ පේනද මෙතන චුට්ටක් අර පොත්තක කෑල්ලක් තියෙනවා. මම ඒක ටිකක් අයින් කරගන්නවා එහෙම නැත්නම් අපි හදන බීම් එකේ අලංකාරත්වය අඩු වෙන නිසා. හොඳයි මම නම් දැන් මේ රම්බුටන් තලලා තමයි ගන්නෙ. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේක බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. මම මේ විදිහට හදලා ගන්නේ. එතකොට ටිකක් රසයි රම්බුටන් කෑලිත් හැපෙනකොට ඉතින් ඕගොල්ලෝ කැමති විදිහකට මේක පොඩි කරගන්න. ඒ ආකාරයට පොඩි කරගත්ත රම්බුටන් ටික මම මෙන්න මේ විදිහට වතුරයකට කලවම් කරගන්නවා. ඊට පස්සේ දැන් මම මේකට ඔය ආකාරයෙන්ම සීනි ටිකක් එකතු කරගන්නවා. එකල අපි මේක ආදී කරගමු හොඳින්. දැන් මම මේකට දෙහි බෑකුත් මිරික ගන්නවා දෙහි දාගත්තාම අපි හදන බීම් එක හරිම රසවත් ඔන්න එහෙනම් මං අයිස් කැට ටිකක් ග්ලාස් එකකට දා ගන්නවා දැන් මං හදාගත්ත රම්බුටන් මිශ්‍රණය මේ ආකාරයට ග්ලාස් එකට වක් කර ගන්නවා අපි මේක අලංකාරවත් කරගන්න මේ විදිහට දෙහි කපාගත්ත පොඩි කෑල්ලක් වීදුරෙන් මේ විදිහට තියාගන්නවා. ඔන්න එහෙනම් අපේ වීඩියෝ එක අවසానයි. මම නැවතත් මේ වගේම රසවත් වීඩියෝකින් ඔයගොල්ලෝ හමුුනේ පැමිණෙන්නම්. එදගන් සිරු දිනාටම සුබ දවසක්.